අවුද ආයුබෝවන් දරුවනේ, සුභ රාත්‍රියක් සියලුම දෙනාට. ඉතින් අදත් අපි සුපුරුදු ආකාරයට කරන්න සූදානම් වෙන්නේ ඕගොල්ලොන්ගේ ප්‍රශ්න පත්‍ර පන්තිය. ඉතින් අපි ප්‍රශ්න පත්‍ර පන්තිය මේ වෙනකොට අපි ෆිසිකල් ක්ලාස් එකේ කරන පේපර් තමයි දාන්නේ. ඉතින් ඕගොල්ලොන්ගේ ඉස්සරහට දැනුම් මට්ටම් බලලා මම ඒක වෙනස් කරන්න බලාපොරොත්තු ඉන්නවා. ෆිසිකල් ක්ලාස් එකේ කරන ඒවම විතරක් නෙවෙයි, විශේෂ ප්‍රශ්න පත්‍ර තෝරාගෙන ඔයාලා ක්ලාස් එකේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි දැනට පුතේ වෙලාව අරගෙන එක පේපර් එකක් තමයි අපිට කරන්න, දෙකක් කරන්න වෙලා මදි. ඉතින් අපි අද කතා කරන්න යන්නේ අදිති පේපර් එකක්. ඔයාලා දන්නවා මේ පේපර් එක. මේක අනුරාධපුර අධ්‍යාපන කලාපීඨයි තිකක්, අනුරාධපුර දිස්ත්‍රික් කලාපීඨයි තිකක්. මේගොල්ලෝ හැම අවුරුද්දේම පේපර් හදනවා අපේ මධ්‍යම පළාත වගේ නෙවෙයි. ඉතින් මධ්‍යම පළාතේ පේපර් හදනවා අඩුයි. ඒක ආශ්‍රයෙන් අපි අත්දැකීම් ගමු. අපි බලමු නම් පේපරේ මුලින්දා. ඉතින් මම අද පොඩි PDF එකක් තමයි ගත්තේ පුතේ, මලක අද animation එකක් නැහැ. ප්‍රශ්න සියල්ලට මේ පත්‍රයෙන් පිළිතුරු සපයන. මුලින් දී ඇති රූපයට සමාන රූපේ. සමාන රූපේ මම දෙක කියලා දාලා තියෙනවා. ඇයි බං දෙක කියලා දාලා තියෙන්නේ? මොනවද තියෙන වෙනස්කම්? ඔයාලට පේනවා පළවෙනි එක කියන්නේ රෙදි බාල්දිය එළියට ගිය කෑල්ල නැහැ. ඊට පස්සේ තුන්වෙනි එකේ මොනවද නැත්තේ? තුන්වෙනි එකේ වැටෙන වතුර බින්දු නැහැ. නේද පුතේ? තුන්වෙනි එකේ වැටෙන එනම් පිළිතුරු අංක දෙක. පිළිතුරු අංක දෙක. අපි යමු ඊළඟට. හරි, මේක පුතේ අපි නිකන් කරකලා බැලුවොත්, නිකන් අපි කරකලා බලන්න ඕන. මේකේ තියෙන පොඩි මේ තියෙන නිකන් රූප සටහනත් එක්ක බැලුවොත් එහෙම නිකන් කරකලා අපි ගත්තොත් එහෙම පළවෙනි එක විදිහට කරකලා ගත්තොත් එහෙම කිසිවිටක සමානතාවයක් වෙන්නේ නැහැ. නමුත් අපි දෙවැනි එක විදිහට කරකලා බැලුවොත් එහෙම ඒත් සමානතාවයක් වෙන්නේ නැහැ, වෙනස් පුතේ. නමුත් ඔයාලා බලන්න හොඳට වෙනස්කමක් නැතුව හරවලා බැලුවොත් එහෙම, හරවලා බැලුවොත් එහෙම මේ අපිට දීලා තියෙන රූපේ තුන්වෙනි එකයි හරියටම එකමත් එක තියන්න පුළුවන් හරකලා හරවලා බැලුවොත් එහෙම. එහෙනම් පිළිතුරු අංක තුන කාගේ දේව? හරි, අංක එක සහ දෙක අපි ඔය කතා කරේ. දිසිනි දුවගේ? හරි, හොඳයි. හොඳයි පුතේ. ඉමාෂගේ? හරි, ඉමාෂා හොඳයි. හරි, අංක 3 සහ 4 ප්‍රශ්න වලට මුලින්දී ඇති රූපය සම්පූර්ණ කිරීමට ගැලපෙන කොටස. ඉතින් ඒක පැහැදිලි ඉන්නේ පුතේ. ආය තුන්වෙනි එකට අපි වෙලාව ගන්න දෙයක් නැහැ, ඒක පැහැදිලි. පැහැදිලිවම ඒකට එනවා. මේකත් ඔයාලට පුළුවන් අඳින්න. මේක අපිට අඳින්න පුළුවන්. අර බෝල දෙක තියෙන ළඟනේ. ළඟ තියෙනවා නම් ඒක ළඟ තියෙන පැත්තට අඳින්න එපැයි. ඒක එන්නේ පුතේ අංක 1 රූපේ. දැන් මේ වගේ ඒවා ගණිත ගැටලු නෙවෙයි. හොඳින් කල්පනා කරලා හිතලා බලලා කරන්න ඕනේ ඒවා. ගණිත ගැටලු වලට වඩා මේවා පුතේ අපිට හොඳ නිරීක්ෂණයක්, හොඳ හිතීමේ ශක්තියක් තියෙනවා නම් මේ ඔස්සේ ගන්න පුළුවන්. දැන් අපි දැක්කා පෞගිය අවුරුදු කීපෙම මේ වගේ ගැටලු බහුලව ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර වල දකින්න හම්බෙනවා. රූපමය අවකාශය තියෙන තොරතුරු. ඒ හින්දා ඕගොල්ලෝ ඒව ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ට ඊළඟ වැඩසටහන අපි කරන එක අප්‍රේල් මාසේ නම් බැරි වෙයි කරන්න, මේ මාසේ විතර අපි කරනවා. සම්පූර්ණ රූපමය අවකාශ, විභව්‍යතාමාන, හැඩතල මේ ඔක්කොම රැගත් ලස්සන වැඩසටහනක් ගණිතේ. ලස්සන වැඩසටහනක් ගණිතේ කියන්නේ ගණන් හදන්න, ගණන් තියෙන ඒවා කපන්න, හරිම හොඳින් ඒක අවබෝධයට ගන්න අපි ඒ වැඩේ කරනවා. හරි. පහත පෙට්ටියේ ඇති පැති පෙට්ටියේ පැති හයෙම රූප ඇඳ ඇත. ඔබට පෙනෙන විරුද්ධ පැත්තේ ද ඇත්තේ එකම රූපේ බව ඇඳ ඇත. එම පෙට්ටිය දිග හැරිය විට දැකිය හැකි නිවැරදි ආකාරය තෝරන්න. දැන් පුතේ මේ වගේ එකක් ගත්තොත් දරුවනේ, දැන් මෙන්න මේ රූපයේ අමේ මේ අනිත් පැත්තේ තියෙන්නෙත් මේක. මේකේ මේ අනිත් පැත්තේ තියෙන්නෙත් මේක. දැන් මේ රූපයේ මේ අනිත් පැත්තේ තියෙන්නෙත් මේක. එහෙනම් මේ රූපයක් එන්න පුළුවන්නේ පුතේ එකක් හැර එකක්. මේක දිග ඇරියොත් මේක හැර ඇතුල් පැත්තෙන් අරක එන්න පුළුවන්. එකක් හැර එකක් තමයි එන්න පුළුවන්. දැන් මේ රූපේ එන්න පුළුවන්නේ මේක හැර මේක. අපි බලමු මෙහෙම තියනවාද කියලා. මේකේ එකක් හැර එකක් වෙන එකක් තියෙනවා. එහෙනම් ඒක වෙන්න බෑ. හැබැයි මේක නම් හරි. මේ බලන්න එකක් හැර එකක් තියෙනවා. ඒ විදිහට රූප තුනම තියෙන්න ඕන. එහෙම තමයි මේක හොයන්නේ. දැන් මේකෙත් එහෙම නෑ, වැරදි මේ. මේකේ බලන්න
එකක් හැර එකක් වෙන එකක් තියෙන්නේ මේ. එකක් හැර එකක් වෙන එකක් තියෙන්නේ. මේක බලමු. මේෙන් බලන්න. එකක් හැර හරියටම තියෙනවා. එකක් හැර එකක්. එකක් හැර එකක්. බලන්න බොහොම පැහැදිලි ඇති වැඩේ. එකක් හැර එකක්. දැක්කද? පිළිතුර අංක පිළිතුර අංක 3. පිළිතුර අංක 3. ඒ වගේ එකක් එනකොට ඔයගොල්ලන්ට දැන් මේ වගේ එකක් එන්නේ එකම රූපයේ ගණකක දෙපැත්ත තියෙනකොට. එතකොට මේ කියන ගණකේ පැති 6 එකම රූපේ තමයි දෙපැත්ත දෙපැත්ත තියෙන්නේ. ඒ වගේ අවස්ථාවක ගණක පතරොම දිග ඇරියාම පුතේ ඒක පිහිටන්නේ එකක් හැර එකක්. ඒක පිහිටන්නේ එකක් හැර එකක්. ළමයිට පැහැදිලි නැත්නම් කියන්න ඕනේ. එකක් හැර එකක් තමයි පිහිටන්නේ. ඊළඟ එක ගණන් අංක 6 ප්‍රදර්ශනාගාරයේ යන වචනේ ඇති අකුරු ඒ ආකාරයෙන්ම ගෙන සැදිය හැකි වචනයකි. දැන් ප්‍රදර්ශනාගාරය අපි පළවෙනි උත්තරයට යම්. හරි, ප්‍රදර්ශනාගාරය කියන එක ප්‍ර තියෙනවා, ද තියෙනවා, ර තියෙනවා, ෂ තියෙනවා. හැබැයි මේකේ තියෙන්නේ න, අරකේ තියෙන්නේ නා. මේකේ තියෙන්නේ න, මේකේ තියෙන්නේ නා. වැරදි. අපි මේක ගමු. ආයන්න කොහොමත් නැහැනේ පුතේ. ඒ ගන්න බෑ. එහෙනම් නා නාදේ තියෙනවා, නා තියෙනවා, ද තියෙනවා, ය තියෙනවා. නාදේ තමයි උත්තරේ. නාදේ. නාදේ තමයි උත්තරේ. හොඳයි. ඉතින් මේ ප්‍රශ්න පත්‍රය එච්චර අමාරු එකක් නෙවෙයි පුතේ. පහත රූපය සාදා ඇත්තේ ගිනි කූරු හතක් යොදාගෙනය. තවත් මෙවැනි සමචතුරස්‍ර කොටු තුනක් සම්බන්ධ කිරීමට අවශ්‍ය ගිනිකූරු. ඉතින් සම්බන්ධ කරමු. එකයි දෙකයි තුනයි. තවත්නේ තුනයි. හතරයි පහයි හයයි. හතයි අටයි නමයයි. ගිනිකූරු නමේ. ගිනිකූරු නමේ. ගිනිකූරු නමේ. ගිනිකූරු නමේ පුතේ. හරි, කැඩපතකින් බැලුව විට එලෙසම පේන එක බලන්න ඔයාලට පුළුවන් මේ ආකාරයෙන් සමමිතික රේඛාවක් සටහන් කරගන්න. සමමිතික රේඛාවක් සටහන් කරාට පස්සේ දෙපැත්තම සමාන නම් එයාව පේනවා. දැන් මේකේ බලන්නකො සමමිතික රේඛාවක් සටහන් කරාම දෙපැත්ත අසමාන නේ. දැන් මේකේ සමමිතික රේඛාවක් අපි ගත්තොත් එහෙම දෙපැත්ත සම්පූර්ණ අසමානයි. එහෙනම් දෙපැත්තම සමාන ඒවා තමයි කණ්ණාඩියෙන් බලුවාම ඒ විදිහටම පේන්නේ. දැන් මේකෙත් එහෙමයි. මේ ඊ අකුර ගත්තොත් අපි මෙහෙම සම්මිතික රේඛාවක් ගැහුවොත් කිසිම සමානතාවයක් නැහැ. හැබැයි මෙහෙම බලනකොට ඒ අකුර ගැහුවොත් එහෙම දෙපැත්ත හරිම සමාන නේ. ඒක ඒ විදිහටම පේනවා. ඒක ඒ විදිහටම පේනවා. හරි. යන් ඊළඟකට පහත වාක්‍ය අතරින් වඩාත් නිවැරදි අර්ථයක් සහිත වාක්‍ය තෝරන්න. උදේ සවස දෙමව්පියන්ට වඳිති හොඳ ළමයි. ක්‍රියාපදේ මැද. එහෙම එනවායි පුතේ. උක්ත පදේ අගට. අන්න වැරද්ද. දෙමව්පියන්ට උදේ හවස ළමයි වඳිති. මේ කර්මපදේ මෙතන දෙමව්පියන්ට අල නයන්න ඇවිල්ලා තියෙන අනුක්ත පදයක්. අන්ට මේ වඳිති එක හරියන්නේ නැහැ. හොඳ ළමයි දෙමව්පියන්ට උදේ සවස වඳිති. ඒක තමයි උත්තරේ. නිවස දෙස බැලුවේ අමාදි කොතුවල්. බැලුවේ බාණ්ඩ ක්‍රියාපදය. දැන් ක්‍රියාපදේ දාන්න පුළුවන්, ගැලපෙන්න දාන්න ඕන නේද? කොතුහලේනි අමාදි නිවස දෙස බැලුවේ. අමාදි නිවස දෙස බැලුවේ කොතුහලේනි. දැන් අපි නිකන් අපි ඒක කියවලා බලපුවම බැලුවේ කියන ක්‍රියාපදේ මැදට આવත් ඒ වාක්‍ය හරියට ගැලපෙනවා කියලා තේරෙනවා. හරි. ජනනි කියන්නේ මොකද ප්‍රශ්නේ? හරි. ඒක බැලුවේ කියන එක යවත් කියලා ඉවර කරලා නැහනේ. අතරමැද දැන් සමහරක් ඒවා තියෙනවා. ඔයාලට කියනවා මිශ්‍ර ක්‍රියා කියලා. ඈ? ඔරු පදිමින් කෑමකයි. බත් කමින් කෑ ගසයි. ඒ වගේ දෙක වැඩ දෙකක් කරනකොට එහෙම ක්‍රියාපද මැදට යෙදෙනවා. හරි. සන්දිල් ක්‍රීඩකයෙකි.
ඔහු පුහුණු වීම කරන්නේ ගඟේය. ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙකි, ඔහු පීනොම් ක්‍රීඩකයෙකි, රගර් ක්‍රීඩකයෙකි. එනම් පුතේ සන්දිල් ක්‍රීඩකයෙක් නම් ඔහු පීනොම් කරන්නේ, පිහිනුම් කරන්නේ සර් ගඟේ නම් ඉතින් ගඟේ පුහුණු වීම කරන්නේ පිහිනුම් ක්‍රීඩකයෙක්නේ. හරි. පහත් දැක්වෙන ඝනකාභයේ සෑම පැත්තකම රතු පාට සායම් ආලේප කර ඇත. එයි ඉරිදිගේ කුඩාවලට කැබලිවලට කපා වෙන් කරන ලදී. එක් පැත්තක පමණක් තීන්ත ගෑවුණු කොටස් කීයද? දැන් මේක අපි දන්න එකක් නේ. හැබැයි දන්න එකක් වුණාට හැම පැත්තම සමාන නෑ. එතකොට පුතේ ඔයාලා දන්නවා මෙන්න මේකේ. මෙන්න මේකේ තුන් පැත්තක ගෑවෙනවා. මේ මේකේ තුන් පැත්තක ගෑ දෙපැත්තක ගෑවෙනවා. මේකේ තුන් පැත්තක ගෑවෙනවා. එහෙනම් මේකේ තුන් පැත්තක තීන්ත ගෑවෙනවා. මේකේ දෙපැත්තක තීන්ත ගෑවෙනවා. මේකේ තුන් පැත්තක තීන්ත ගෑවෙනවා. මෙයා ගැන කතා කරලා ඉවරයි. මෙයාගේ දෙපැත්තක ගෑවෙනවා. මෙයාගේ තුන් පැත්තක ගෑවෙනවා. මෙයාගේ ගැන කතා කරනවා උඩින් අපි. මෙයාගේ දෙපැත්තක ගෑවෙනවා. මෙයාගේ තුන් පැත්තක ගෑවෙනවා. මෙයාගේ තුන් පැත්තයි, මෙයාගේ දෙපැත්තයි, මෙයාගේ තුන් පැත්තයි. මෙයාගේ දෙපැත්තයි, මෙයාගේ තුන් පැත්තයි, මෙයාගේ දෙපැත්තයි, මෙයාගේ තුන් පැත්තයි, මෙයාගේ දෙපැත්තයි. මෙන්න මේ මැද ඉන්න එක්කෙනාක මුහුණතක මැද, මුහුණතක මැද ඉන්නේ බේම් මෙයා. මුහුණතක මැද ඉන්න එක්කෙනාගේ විතරයි පුතේ එක් පැත්තක ගෑවෙන්නේ. එහෙනම් ඒ වගේ කට්ටිය ඉන්නවා මේකේ දෙකක්. කියන්න පුතේ. ඔව්. excuse me sir, අනේ සර් මම ওই পেপার එක නිවිසෙ නැද්දලා තින වෙන එකක් සර්. ආ කමක් නැහැ මිස් මං animation එක දානවනේ. මට මේ পেপার එක කියලා දෙන්න, මම ඒක බලලා දෙන්නම්. හා සර්, හරි හරි. හරි. ලීව් වෙන සර්. ඔව් පුතේ. ඔව් මිස්. ලීව් වෙනනේ දැන් මෙයාට পেপার එක. මිස් කමක් නැහැ animation එක යනවනේ බලන්න. ගණන් හදන හැටි කියලා දෙනවනේ. ඕක ඕනේ නැහැ. හා ඒක. හා සර්, හරි. හරි. සිතුල්නේ බලන්න දුන්න ඈ. ආර ප්‍රශ්න තිබ්බොත් අහන්න, මේ ප්‍රශ්න කියවලා ගැටලුවක් නැහැ. ඔෂිනි කලින් උත්තර ඕන ගාන නැනේ, බැලුවනේ කලින් ඉඳන්. ඔව් ඔව් කියන්න පුතේ. ආදිත ප්‍රශ්නයක් නැහැනේ දරුවනේ. ඉතින් ඔයාලට මම මේක අර අර ගිය සතිය අපි අර සම්මන්ත්‍රණයක් කතා කරපු නිසා මම මේ සතිය නැවතත් දැම්මා, මේ මතක් කරන්න මේ පේපර් දෙක කරන්න කියලා. ඉතින් කමක් නැහැ, වැරදීම් වෙන්න පුළුවන්. ඒ හින්දා ආගහරිකාව පේපරේ නැත්තම් බලන්න. මේකේ දෙකයි බලන්න පුතේ. එකේ කුර්ති තුන ඇති කුඩාම ඉලක්කම් භාවිතා කර හැකි අධ්‍යය කුඩාම සංඛ්‍යාව. එතකොට අපි මේකෙන් ගන්නවා එක. මයික් එක ඔෆ් කරගන්න පුතේ. කාගේ මයික් එකක් සද්දයි? මේකෙන් දෙක ගන්නවා, මේකෙන් තුන ගන්නවා, මේකෙන් හත ගන්නවා. 1237 පුතේ. එකේ කෝර්තේ තුල ඇති කුඩාම ඉලක්කම් භාවිතා කර සැදියේ කුඩාම සංඛ්‍යාව. සාමාන්‍ය මේ පේපරේ පුතේ සරල ප්‍රශ්න පත්‍රයක්. හරිම හොඳයි, හොඳ ප්‍රශ්න පත්‍රයක්. අපිට අත්දැකීම් ගන්න පුළුවන් එක. පහත රූපේ පරීක්ෂා කර ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. හරිද? ත්‍රිකෝණයට පමණක් අයිති. පැහැදිලිනේ. ත්‍රිකෝණයට පමණක් අයිති, තුන කියලා පැහැදිලිව පේනවා. ත්‍රිකෝණයට පමණක් අයිති. නොවැම්බර් මාසයේ. ඔව් පුතේ. නොවැම්බර් මාසයේ මාසයේ සාදේ මාස කියලා දින මාස කර ගන්න පුතේ. ඒකෙන් තමයි අපෝ වෙන්නේ. අයියෝ කන. ජිනා දී රත්නායක මයික් එක ඔෆ් කරගන්න. හරි. දැන් හරි. හරි. ත්‍රිකෝණයට පමණක් අයිති ඉලක්කම් වන්නේ තුන. නොවැම්බර් මාසයේ පළවෙනිදා ඉරිදාව කියනවා නොවැම්බර් 29. ගානක් නෙවෙයිනේ හදන්න. නේද පුතේ? සාමාන්‍ය පළවෙනිදා දවසක් ඉරිදා වුණා නම් එක ඉරිදා නම් දවස් කීයෙන් කියලාද යන්නේ ළමයි? කීයෙන් කියලාද පුතේ යන්නේ? හතක් එකතු වෙන්න ඕන. හතක් එකතු වෙච්චාම කවද්ද ඊළඟ ඉරිදා? අටවෙන්දා ඉරිදා. ඔයාලා දන්න කාරණයක් ඒක. එහෙනම් 8යි 7යි ඊළඟ ඉරිදා කවද්ද? 15 ඉරිදා. 15 ඉරිදා. ඊට පස්සේ 15ට පස්සේ ඉරිදා කවද්ද? 20. 15යි 7යි 22 ඉරිදා. 22 ඉරිදා. ඊට පස්සේ 22යි 7යි 29 අනිවාර්යයෙන්ම ඉරිදා. හරි. මේක ඉතින් හදන්න ගාණක් නෙවෙයි, හරි ලේසි එකක්. හරි, ඉරිදා. මම ඒක කටු වැඩ කරලා පෙන්නනවා ඔයාලට.
හරි. ළමයෙක් පිට්ටනිය හරිමැද සිට උතුරු දිශාවට මීටර 8ක් ගොස්, ඒ කියන්නේ මේ ළමයා හරිමැද ඉඳලා යනවා උතුරට 8ක් ගොස් තම දකුණු අත පැත්තට හැරි. තම දකුණු අත පැත්තට හැරි තවත් 8ක් යනවා. 8ක් හැරි පැත්තට හැරි තවත් මීටර 8ක් ගොස් යලි තම දකුණු අත පැත්තට, කියන්නේ ආපහු මෙහෙට ඇවිල්ලා ආයෙ 8ක් යනවා. හැරි නතර විය. දැන් ඔහු සිටින්නේ මුලින් හිටපු දිශා. දැන් මෙතන 8යිනේ පුතේ. දැන් මෙතන 8යි නම් මෙතනත් 8යි. හරිද? දැන් මෙතනත් 8යි. එහෙනම් ඔහු සිටින්නේ මුලින් මේ උඩ කෑල්ල 8 නම් මේ කෑල්ලත් 8යි ළමයි. මේ කෑල්ලත් අනිවාර්යයෙන්ම 8යි. එහෙනම් 8කට දුරින් තමයි ඉන්නේ. හැබැයි හරියට ඒක ඇඳ ගන්න ඕන දිශාව බලන. නේ? දිශාව බලලා ඒක ඇඳ ගන්න ඕන හරියට. දිශාව බලලා හරියට ඇඳ ගන්න ඕනේ. හරි. මුදල් ද්‍රව්‍ය භාවිතයට දෙවන sorry මුදල් වගේ මම දැක්කේ මුල් ද්‍රව්‍ය භාවිතයට දෙවන ද්‍රව්‍ය අවශ්‍ය නොවන අවස්ථා සඳහන් කරන්න. ඉදිකටුවට අනිවාර්යෙන් නූලක් ඕන, වංගෙඩියට මෝල් ගහක් ඕන, බාල්දියකට බේසමක් වැඩක් නැහැ නේ. ආදේශකයක් විදියට නම් ගන්න පුළුවන් බාල්දියයි බේසමයි නේ. හරි. ගඟ යූරණං වැව, ගඟට යූරණං වැවට, ගඟට යූරණං වැවට මොකද්ද? බැම්ම. 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 ඒක ලේසි. ගඟට යූරණං වැවට බැම්ම. ගඟට යූරණං වැවට බැම්ම. 20. බළලට කකුල් නම් මාළුවට වරල්. දැන් මේ ප්‍රශ්න පත්‍රයේ නම් ලොකු ලකුණු ප්‍රමාණයක් අපි දරුවන්ට තියෙයි. හරි. බලන්න පුතේ, මාළුවට වරක්. 21. ඔව් පුතේ. දැන්ට සර් මගේ ඔක්කොම හරි සර්. ඉතින් හොඳයි පුතේ. හරි. දැන් මේ කොහොමද යන්නේ? මොකද පුතේ කෙඳිරි ගන්නේ? ටීචර් මගේ බඩරි දෙනවා. උදේ මොනවද කෑවේ? ටීචර් අහනවා. අජු පුලන් ඇහිඳගෙන කෑවා. අංක තුන උත්තරේ. අංක තුන උත්තරේ. අංක තුන උත්තරේ. හරි. කොටුවට ආදේශ කළ හැකි සංඛ්‍යා තෝරා යටින් ඉරක් අඳින්න. ඒ කියන්නේ පුතේ කොටුව ඇතුලේ තියෙන එකට 18ක් එකතු වුණොත් 37 වෙනවා කියන එකනේ. නේද? එතකොට බලන්න ඕන මේ 37න් 37න් හරිද? එතකොට 37න් අපි බලන්න ඕන 18ක් අඩු කරලා කීය දෙන්නේ. 18ක් මං අඩු කළා. හරි බලන්නකෝ. 8යි 7යි 5 8 8න් 7ක් බෑනේ. 17න් 8ක් 9. එතකොට මෙතන තියෙන 2යි 2න් 1ක් 1යි. එහෙනම් උත්තරේ එන්න ඕන 19. 19 එන්න නම් කීය දෙන්න ඕන යන්නේ? එන්න ඕන මොකද්ද? 19 එනවද? නෑ නේ. සර් උත්තරයක් නැත්ත. ඒකට උත්තරයක් නැද්ද? නෑ. උත්තරයක් නැහැ. උත්තරයක් නැහැ නේද? 10යි 10යි 9යි 10යි 10යි 19 ලොග් ගණක් එනවනේ. 49 39 10යි නෙන්නේ. 10යි 18යි 37ක් එන්නේ නෑනේ. එහෙනම් ඒකට උත්තරයක් නෑ. ඔයාලා ලකුණක් ගන්න එක. ඒකට පිළිතුරක් නෑ පුතේ. පිළිතුරක් මුද්‍රණ දෝෂයක් ඇත්තේ ඒකේ. බලන්න මේකට උත්තරයක් තියෙනවනේ. 108ට සමාන වෙන්න මොකද වෙන්නේ? 36 බෙදින් 3 කීයද? 36 3න් බෙදපුවම කීයද? 12යි. 12 9 108යි. හරි. උත්තරේ 36 බෙදීම 3. ඒක හරි පුතේ. ඒක හරි. 36 බෙදීම 36 බෙදීම 3. ඒක හරි උත්තරේ. තාතා පෙරවරු 7:30 නිවසින් පිටත්ව ගොස් පැය දෙකකට පසු නැවත නිවසට ආවේ. තාත්තා එන විට වේලාව කීයද? මනෝමෙන් හදා ගන්නටත් පුළුවන්. 7:30, 8:30, 9:30. මනෝමෙන් හදා ගන්න.
මේමයි ගොඩ හැමදාම අමාරු ඒවත් කරනවනේ. මං අර ඔයාලගේ හිත හරියන්ට ඔයාලට විභාගෙට තියෙන බය නැති වෙන්න තමයි සරල පේපර් එකකුත් ඉඳලා හිටලා දාන්නේ. ඉතින් ඔකට හිත සතුටුමත් වෙනවනේ මට මෙච්චර ලකුණු ප්‍රමාණයක් තිබ්බ මං කොහොම හරි ගන්නවා කියලානේ. මම බනිස් ගෙඩියකින් භාගයක් ගෙන ඉතිරි කොටස මල්ලීට දුන්නේ. මල්ලීට ලැබිච්ච කොටස දෙකෙන් එක. ඔයාට භාගයයි මල්ලීට භාගය. ඔයාට භාගයයි මල්ලීට භාගය. ඊළඟ එකට යම් පුතේ අපි ඉක්මනින් මුලින්දී ඇති පදයට ගැළපෙන පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. ඉතා සෙමින් මේක ගහලා නැහැ හරණම් පුතේ මේක සෙමින් කියන එකට තමයි ඉර එන්න ඕනේ. ඉතා සෙමින් ඔයාලට මේක තේරෙන්න ඇති. ඔයාලා ගැව්වද මන්දගාමී කියලා. ඔව් සර් සර් ඔව් සර් දිසිනි ගැව්වා සර් දිසිනි ගැව්වා. හොඳයි. ඉතා සෙමින් කියන්නේ මන්දගාමී. ශ්වේතා ළඟ ඇති ටොපි ගන්නට වඩා පහක් ශසිකලා ළඟ ටොපි තිබේ. ශ්වේතා ළඟ ටොපි 20ක් නම් ශසිකලා ළඟ ටොපි කීයද? මෙතන ඉන්නේ දෙන්නයිනේ. එක්කෙනෙක් ශ්වේතා. හරිද? මේක ශ්වේතා. එක් ශ්වේතා ළඟ ඇති මේක දණ්ඩ ගානක් නෙවෙයි ඈ. ශ්වේතා ළඟ ඇති ශසිකලා. හරි. මයික ඔෆ් කරගන්න. ශ්වේතා ළඟ ඇද්දී ටොපි ගන්න රොඩ පහක් තියෙනවා සතිකලා ගාව. හරි හරි. ශ්වේතා ළඟ ඇද්දී ටොපි ගන්න 20 නම් ඉතින් හදන්න ගාණක් නෙමෙයි සරවැල ගාණක්. එහෙනම් පුතේ 20යි 5යි මෙයා ගාව 25යි. ඉතින් පොඩි සංකල්ප තේරෙන්න තමයි මේ වගේ ලේසි පේපර් එකක් අපි දාලා තියෙන්නේ. නැත්නම් සංකීර්ණ ගණන් තේරෙන්නේ නැති ළමයි ඉන්නවා. හරි. 28 පෙට්ටියක රතු පාට වළලු මෙන් දෙගුණයකට වඩා පහක් අඩුවෙන් කහ පාට වළලු තිබේ. පෙට්ටිය ඇති මුළු වළලු ගාන 31ක් නම් රතු පාට වළලු ගාන සොයන්න. පෙට්ටියක රතුයි ආයේ තියෙන කහයිනේ පුතේ. රතුයි කහයි. රතුයි කහයි. හරි ඊළඟ එක. හා ගාන පුතේ දැන් පෙට්ටියක රතු පාට වලලු මෙන් දෙගුණයකට වඩා පහක් අඩුවේ. ඒ කියන්නේ රතු එකයි ඒකේ වැඩි කිරීම දෙක. හරිද? ඒකට පහක් අඩුවෙන් තමා කහ පාට ඒවා තියෙන්නේ. හරිද? තිබේ. පෙට්ටියේ ඇති මුළු වළලු ගණන 31ක් නම් එතකොට 31යි. මුළු වළලු ගාන 31යි. ඔය කියන සංඛ්‍යාවත් එක්ක 31යි. 31ක් නම් රතු පාට වළලු ගාන කීයද? අපි බලනවා 19 දාලා. හරිද පුතේ? අපි බලමු 19 දාලා. 19 දෙගුණේ කීයද? 19 දෙගුණේ. මට 19 දෙගුණේ කියන්න. 38යි. 38න් 5ක් අඩු කරපුවම කීයද? 30. 3යි. 3යි. දැන් එකතුවට සමාන වෙනවද 31ේ? සමාන වෙනවද? නැහැ. 12 දාමු. 12 දෙගුණේ කීයද? 24යි. 24න් 5ක් අඩු කරන්න බලන්න. 10. 9යි. දැන් 31ට සමානද? 9යි 2යි 10යි 11 එක දැම්ම එකක් ඉතුරුයි. 1යි 1යි 2යි 1යි 3යි 31. 31. 31. ඉස්පිලි දෙකක් පමණක්ම ඇති පිළිතුර. පිළිම. ඉස්පිලි දෙකක් පමණක් ඇති. ඔව්. කියන්න පුතේ. 28 වෙනි ගාන සිතුලිනීද තේරුන්නේ.
මම එක බෝඩ් එකේ ලියලා සිතුල්ලිට කියලා දෙන්නම්. හරි. මම බෝඩ් එකේ ලියලා කියලා දෙන්නම්. පෙට්ටිය මම ඔයාලට කියනකම මම මේක ලියලා රතු පාට වළලුමින් දෙගුණයකට වඩා රතු තියෙනවා ආය තියෙනවා පුතේ වඩා පහක් අඩුවෙන් කහ. හරි. උත්තර තියෙනවා 19යි 12යි 19යි 12යි 10යි. ඔන්න සිතුරුනි මං ගාන කියලා දෙන්න යන දුවට. හොඳයි ඉඳලා උනන්දුවෙන් කරගන්න එක ඈ. හරි. පුතේ මේකේ වගේ කහපාට තියෙන රතු එකේ දෙගුණයකට වඩා පහක් අඩුයි. හරි. හැබැයි මේ දෙකේම එකතු වෙන්න ඕන 31. 19 බලමු. දැන් අපෙන් අහන්නේ රතුනේ. අපි අහන්නේ රතු 19ක් වෙන්න 19ද රතු 12ද රතු 10ද කියලා. හරි අපි හිතනවා රතු 19. රතු 19 නම් පුතේ රතු වල දෙගුණේ තියෙන්නේ. ඒ කියන්නේ දෙකෙන් වැඩි කරපුවම 9 වරක් 2 18න් 8 දැම්ම එකක් ඉතුරුයි. දෙවරක් 1 2යි 1යි 3යි. 38න් 5ක් අඩු කරපුවම 33. එහෙනම් 33යි 19යි 31ක් වෙන්න ඕන. එහෙම වෙන්නේ නැහැ. දැන් 12 ගත්තා සිතුලෙන්. 12 ගත්තාම දුව රතු වගේ දෙගුණෙට පහක් අඩුවිලුනේ කහ. රතු වගේ දෙගුණේ 24යි 24න් පහක් අඩු කරපුවම 19. එහෙනම් රතු 12යි කහ 19. එහෙනම් 19යි 12යි සිතුලිනේ 31 එනවා. දැක්කද පුතේ? උත්තර ආදේශ කළේ. දැක්කද දුව? හරි. රතු වගේ දෙගුණයකට පහක් අඩුයි. අපි රතු වලට උත්තර අරගෙන දෙගුණයට පහක් අඩු කරලා ඒ දෙක එකතු කරලා බලුවා 31ට සමානද කියලා. මොකද වර්ග දෙකම 31යි කියලා අපිට කිව්වා පොතේ. සිතුරුනි පැහැදිලිද දුවට? ඔව් සර්. හරි. ඔයාට එකපාරට පැහැදිලි වෙන්නේ නැත්නම් ඔයාගේ ගාන සර් හදපු විදියට කොලේක හදන්න. ඒකල තේරුම් නැත්නම් පන්තිය දෙහාන්ට ආයෙ කියලා දෙන්න. පුතේ තමන්ට ගානක් තේරුණා නම් ඒක තව කෙනෙකුට කියන්න පුළුවන් වෙන්න ඕන. ඒක හදන විදිය තව කෙනෙකුට කියන්න පුළුවන් නම් අන්න ඒ ගාන ඔයාට තේරෙයි. ඉස්පිලි දෙකක් පමණක් ඇති පිළිතුර තෝරන්න. ඉස්පිලි දෙකක් පමණක් ඇති පිළිතුර තෝරන්න. පිළිම. මේක නම් කපලා බලන්න පුතේ. මේ දෙකම හොඳයි ඈ. හොඳම දෙකක් කපලා බලන්න. 30ට 1, 31ට 1. මගේ දෙකම හරි. දෙකම හරිද? වෙරි ගුඩ්. හරිම හොඳයි. සර් දෙකම හරි. සිනිගෙත් දෙකම හරි. හොඳයි දුව. ඉමාෂාගෙත් දෙකම හරි. හොඳයි ඈ. සර් දිසිනිගේ දැන්ට එකක්වත් වැරදිලා නෑ සර්. හොඳයි දුව. වෙරි ගුඩ්. මුල් අකුර සතරේ ඇත. එහෙනම් අපි තරේ තරේ කපමු. එහෙනම් මේකේ නැත, මේකේ ඇතනම් පළවෙනි අකුර ස. අන්න එහෙමයි ගන්න ඈ. දෙවන අකුර අකුරේ නැත. එහෙනම් මේකේ නැ කුරේ අය. එතකොට අයන්නට අයන්න කැපුවා, රේ යන්නට රේ යන්නේ කැපුවා, කුරේ නැත, අතුරේ ඇත. එහෙනම් තු තුන්වන අකුර ටකයේ ඇත, වකයේ නැත. කයේ කයේ කැපුවා, ටකයේ ඇත, වකයේ නැතනම් වයන්නත් කැපුවා සතුට. ආන් ඒවා එහෙම තමයි හොයාගන්න. සතුට කපලා බලන්න. කපලා බලලා හොයාගන්න පුළුවන්. සචිනි රුවනි කමලි කමනි එකම පවුලේ සහෝදරියන්නි. කමනිට වඩා බලන්නකො, කමනි රුවනිට වඩා වැඩි මල්ලේ, එහෙත් සචිනි රුවනිට වඩා බාලය. හරි. සචිනි රුවනි කමනි එකම සවුලේ සහෝදරි. කමනි රුවනිට වඩා වැඩි මල්. මේම් පුතේ කා. මෙන්න කා. අපිෝ අඳිමු. හරිම හොඳයි අඳින එක. කමනී රුවනිට වඩා වැඩිමත්. බේන් රූ.
බේන් රූ රුවනිට වඩා වැඩිමල්නේ. හා හරි. එහෙත් සචිනිට වඩා බාලය. එහෙනම් සචිනිට වඩා බාලලු කමනි. සචිනි උසායි. හරි. මෙන් සචිනි. එහෙනම් පවුලේ බාලම තැනිස්තිය කවුද? බලන්න මං හදපික හරිද කියලා. හරි. රුවනිට වඩා බාලය. ආ නෑ නෑ මං සචිනි තමයි ගවනිට වඩා බාල. ඔව් ඔව් වැරදි. මං ඇන්ද එක තමයි වැරදි. ඉන්ට වලට කිය කිය මම වෙන එකක් ඇඳලා තියෙන්නේ. සචිනි රුවනි කමනි එකම පවුලේ සහෝදරියෝය. කමනි රුවනිට වඩා වැඩිමල්. හරි. කවනි කමනි රුවනිට වඩා වැඩිමල්. එහෙත් සචිනිට වඩා එහෙත් සචිනි රුවනිට වඩා බාලේ. දැන් මොකද කියන්නේ? සචිනි රුවනිටත් වඩා බාලයි. අයියෝ මං ඇන් දෙක වැරදිලා ගන්නේ පුතේ. ආ එහෙනම් බාලම එක්කනා සචිනි. දෙපාරක් විතර කියවන්න. දැන් ඔයාලට කිය කියම වෙන එකක් ඇඳලා තියෙන්නේ. සර් මගේ ගාන හරි. වෙරි ගුඩ් පුතා, ආසින්ස හොඳයි ඈ. සර් කිසිනි ගානත් හරි. මෙම පවුලේ වැඩිමලා කවුද පුතේ එහෙනම්? සචිනි. සචිනිද? සෑරි මාසද? කමනි. මේ පවුලේ වැඩිමලා කමනි. එයින් පිරිමි ළමයි සංඛ්‍යාව 4 2 ඒ සිටින ගෑන් ළමයි සංඛ්‍යාව. ඔයාලට මේක බෙදලා හදන්නත් පුළුවන්. මං ඔයාලට හැම වෙලේම කියන්නේ භාගවලට අඳින්න රූප. ඔකට අඳින්න ඕන චිත්‍රය. ඔව්. පාසලක තුන ශ්‍රේණි තියෙන ළමයි සංඛ්‍යාව මේ 20යි. 20ෙන් 4ෙන් 2ක්. 20ෙන් 4ෙන් 2ක් කවුද පුතේ? කවුද? පිරිමිලා. පිරිමි. මෙයා පි අද අපි ඇන්දා නේද මේ බිනති. ගොඩක් ඇන්දේ අද? ඔසර්. ඔව්. පි. එහෙනම් 20 4ෙන් බෙදපුවම එක කෑල්ලක් කීයද? 5යි. 5යි. එහෙනම් පිරිමි 10යි ගැහැණු 10යි. නේ පිරිමි 10යි ගැහැණු 10යි. සර් ඔව් පුතේ. අමිකගේ එතන දැනගන් ඔක්කොම හරි. එහෙකනේ හරිම හොඳයි නේ. මේ කිසිනිගේ ලොකු ලකුණු තිබ්බා. ඔයාලා දන්නවද මේක පාස් මාර්ක් එක දීුනේ 158 විතර මේ පේපර් දෙකේ. අපි ලොකු ගාණක් දුන්නා පාස් මාර්ක් එක. ලේසි හින්දා. 50 හරි මට මතක නැහැ කීයද කියලා. කොහමරි 150 පැනලා දුන්නේ. 58 විතර දුන්නේ. එතකොට 160ද කියලාත් මතක නැහැ මට. සර් කිසිනිගේ දැනට ඔක්කොම හරි සර්. ආ. රූපේ දැක්වෙන ක්‍රියාව හොඳින් අර්ථවත් වන වචනේ තෝරන්න. කපනවා. ඊට පස්සේ පුතේ ගරනවා. කපනවා ඊට පස්සේ ගරනවා. මේක ගරනවා. ගොඩක් අයට ඔක වරදිනවා. ගරනවා ඈ. නිල් කහ රතු ලෙස පාට මාරුවෙන් මාරුවට කොඩි අමුණා ඇති කොඩි වැලක 19 වෙන කොඩිය. මේ කෙටි ක්‍රමයකට හදන්නත් පුළුවන්. නැත්තම් ඔයාට මේකේ නිල් පොඩි එකක් හින්දා ඈ රතු එහෙම නැත්තම් කහ ඊට පස්සේ කහ කියලා දාලා 1 2 3 ඔහොමනේ පිළිවෙලට තියෙන්නේ. එහෙනම් 4 නිල් 5 නේද? 5 6 හත 8 9 10 11 12 13 14 මම මේ සරලම ක්‍රමය කියන්නේ 15 15 16 17 18 19 එහෙනම් 19 නේ 19 19 නේ 19 නේ
එහෙම නැත්නම් මේක කොහොමද මේක හදන්නේ පුතේ? 1 2 කියලා මේකට දාගෙන 1 2 3 දානවා. 1 2 බිංදුව කියලා දාගෙන ඔව් 3 19 3 බිංදුවක් දාගෙන මොකද 3න් 3න් බෙද 3න් බෙදුනොත් 3න් ඉතුරුලා 3ක් ඉතුරු වෙන්නේ නැහැනේ. 1ක් ඉතුරුනොත් නිල්, 2ක් ඉතුරුනොත් රතු, 3න් බෙදුනොත් කහ. 19 බෙදීම 3 1ක් ඉතුරු වෙනවා. නිල් උත්තරේ. 19 බෙදීම 3 නිල් උත්තරේ. හරි පුතේ. ගස් ලබු ගෙඩියක මිල. ගස් ලබු ගෙඩියක මිල. අපි හදමු පුතේ ගස් ලබු ගෙඩියක මිල. මේ වගේ ගාණක් ආපුවම ගස් ලබු ගෙඩියක මිල ගන්නට ඔයාලා මේ 270 න් 220 අඩු කරන්න. එතකොට මෙයාට මෙයා කැපෙනවා. 50යි. හරි. මෙයාටත් මෙයා කැපෙනවා. එතකොට ගස් ලබු ගෙඩියක් 50යි. ගස් ලබු ගෙඩියක් 50 නම් 220 න් 50 අඩු කරපුවම අන්නාසි ගෙඩියක් 170. ඉතින් පුතේ මං හිතන්නේ කතා කරපු ප්‍රශ්න පත්‍ර වලින් ලේසිම ප්‍රශ්න පත්‍රයක් තමයි අද කතා කරේ. මේක හතර ශ්‍රේණියට බර එකක්. ඔයගොල්ලෝ තාම ඇවිල්ලා හතර ශ්‍රේණියෙන් පහට ඇවිල්ලා ලොකු කාලයක් නැහැනේ. ලකුණු 100ක් තියෙන්න ඕනේ මේකට. 100ක්. හරි? ලකුණු 100ක් තියෙන්න ඕනේ. ඔයාලගේ මානසික මට්ටම වර්ධනය කරන්න තමයි මම මේ වගේ පේපරයක් එව්වේ. අපිට 100ක් ගන්නත් අපිට දැනුම තියෙනවා කියන්නේ. හැබැයි කනගාටුවට කාරණේ උනන්දුව නැති හොඳින් කියවන්න නැති ළමයි මේකටත් ලකුණු අඩුවෙන් ගන්න. හොඳයි. ඉතින් පුතේ මට අද දවසේ වෙනත් තව කටයුත්තකුත් තියෙන ඉඳ වැඩ රාජකාරී කීපයක් තියෙන නිසා මම තවත් පේපරයක් කතා කරන්නේ නැහැ. කෙට දවසේ වැඩ වලට සූදානම් වෙන්නත් තියෙනවා. ඔව් කියන්න පුතේ. අද සාකච්ඡා කර පේපර එක. ඔව්. සර්ට අද සාකච්ඡා කර පේපර එක කියලා ගෙනත් දෙන්නද? ආ ඒක කරලා ගෙනත් දෙන්න. ඒකට 100ක් තියවන්න. ගෙනත් දෙන්න මම බලලා ගෙනත් ඒක රෙකෝඩින් එක දානවද? රෙකෝඩින් එකක් දාන්න. අනිවාර්යෙන් දාන්න. සර් අන්තිම ලකුණු 100යි. 100ක් තියෙන. බිනිතුර 100ක් තියෙන්න ඕනේ. සර් ඔව් පුතේ සර් ඔව් කියන්න හෙට පේපර් ක්ලාස් එක තියනවද හෙට පේපර් ක්ලාස් එක තියෙනවා හෙට විශේෂ වැඩ කීපයක් කරනවා ඒකේ හෙට සහභාගී පේපර් ක්ලාස් තියනවද හෙට පේපර් ක්ලාස් තියෙනවා පුතේ හරි සර් ඔව් පුතේ සර් සර් දිසිනේ ලකුණු 100යි සියයි ගුඩ් හරි හොඳයි දරුවනේ මට ලකුණු දාන්න එහෙනම් ලබන සතියේ මේ ඔන්ලයින් පේපර් ක්ලාස් එකේ පාඩම් එකක් නැහැ අවුරුදු වින්දා ඔයාලා අනිත් පේපර් එකත් එක්ක කරලා තියන්න මම තව පේපර් එකක් දාලා තියන්න එහෙනම් දරුවනේ සියලු දෙනාටම සුභ රාත්‍රිය ආයි බබා ආයි බබා